ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථම නවදානය පුවත් සිරස්තල වෙත IMF දුන් රාමුවට අනුව අයවැය ජනපති කියයි වසන්ත මුදලිගේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨ අධිකරණේ නවසර DIG දේශබන්දු තෙන්නකෝන් වග උත්තර කරුවෙකු ලෙස නම් කරන්නත් අවසර අපේ රට හයිටිය වගේ තරුණයින් ලක්ෂ 4ක් මත්ද්‍රව්‍යයට බැහි වෙලා විජේදාස කියයි රට බංකොලොත් ජනතාව බංකොලොත් හිරගෙවල් පිරිලා පාර්ලිමේන්තුව කල්ලිකුත් වෙලා කිරියල්ල කියයි IMF ගෝනි බිල්ලා ජනතාවට ගහන බදු බදු හොරුන් සහ සීනි බිල්ලන් බදු වතුරේ දිය කරන අපේ ජීවිත ගැන අද ටෙලිවැකියෙන් ජනපති ලංකාවට එන්න පෙර හමු ඌ මල් පාස් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා මෙම පෙත්සම අද දින සල්කා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී අත්නංගුවේ පසුවන වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම පෙත්සම් කරු අත්නංගුවටගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතියට පටහැනි බව සඳහන් කළා ස්වාමීනි මෙම පෙත්සම් කරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් නිකුත් කරන ලෙසට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කෙලින්ම ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා සාමාන්‍ය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුත්තේ පොලිස්පතිවරයා හරහා එහෙත් මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයා මගහැර මේ ආකාරයෙන් රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටීම ගැටලු සහගතයි යනුවෙන් ජනාධිපති නීතිචවරයා සඳහන් කළා වැඩිදුරටත් කරුණ දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තම සේවාදායකයා අත්නංගුවටගෙන රඳවාගත් පසුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුගෝරල ඝාතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික දිවසට ගිනි තැබීම වැනි සිද්ධීන් වලට සම්බන්ධ දැයි පරීක්ෂණ සිදු කරන බව පොලිසිය විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දුන්නා අමරකීර්ති අතුකෝරල මරා දැමීම රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම වැනි සිද්ධීන් වලට අදාළ නඩු මෙවන විට අධිකරණයේ හමුවේ ගොනු කර ඇති අතර එම නඩුවල මෙම පෙත්සම් කරු සැකකරු ලෙස නම් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා එම නඩු කටයුතු සියල්ල පවත්වාගෙන යන්නේ සාමාන්‍ය නීති යටතේ බව සඳහන් කළා මේදී විනිසුරු විජිත් මලල්ගොඩ විවෘත අධිකරණයේ සඳහන් කළේ යම් පුද්ගලයෙකු අත්අඩංගුවටගත් පසුව ඔහු විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වී ඇතිදැයි සොයාබැලීම ගැටලු සහගත බවයි මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් කරුණු පැහැදිලි කළ යුතු බවත් විනිසුරු මලල්ගොඩ විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකොන්ට නියම කළා इन अनुतुरु नियोज्य सोलिसिटर जनरल माधव तेन्नकोन अधिकरणीय हमुए करुणु दक्वमिन अधिकरणीय विसिन निकुत कल वारेंतुवकट अणुव इकुत अगोस्तु मास 18 वनदा पेत्सम करु अत्तडंगुवट गत् बव संदहन कला मेम पेत्सम करु त्रस्तवादय वेलक्वीमे पनत यटते रंदवागेन प्रश्न किरीमट पोलीसियट बलयक तिबेन बवत् ओहु किया सिटिया एहिदी विनिसुरु एस तुरेई राजा करुणु दक्वमिन मेम सिद्धियेदी त्रस्तवादय वेलक्वीमे पनत योदागेन तिबेन आकारय गेन सोया बेलिय युतु बव संदहन कला මෙහි එක් උසස් නිලධාරියෙකු දෙපාර්තමේන්තු ප්‍රධානියා මගහැර ගොස් ආරක්ෂක ලේකම්ගෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා මේක දූරාවලියට පිටුපෑමක් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන්නේ තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පමණයි ඔහු ත්‍රස්ත මර්ධන ඒකකයේ ප්‍රධානියා නෙවෙයි එසේනම් ඔහු පොලිස්පති මගහැර කෙලින්ම ආරක්ෂක ලේකම්ගෙන් රැඳවුම් නියෝග ඉල්ලා සිටින්නේ කෙසේද නිසි පටිපාටියට අනුව කටයුතු කරනවා නම් එවන්නක් සිදුවන්නේ කොහොමද මෙවැනි ක්‍රියා පිළිබඳව නීතිපතිවරයා සොයා බැලිය යුතුයි අධීක්ෂණය කළ යුතුයි ඉන් අනතුරුව විනිසුරු විජිත් මලල්ගොඩ කරුණ දක්වමින් අධිකරණයේ විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව පෙත්සම් කරු අත්නංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි සිහිපත් කළා වරෙන්තුවකට අනුව අත්නංගුවට ගත්තේ නම් එම තැනත්තා අධිකරණයකට ඉදිරිපත් නොකළේ ඇයිදයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් ප්‍රශ්න කළ විනිසුරු මලල්ගොඩ එසේ නොකොට ඔහු රඳවා ගැනීම තුලින් වග උත්තරකරුවන් නීතිය අභිබව කටයුතු කර ඇති ආකාරයක් පෙනී යන බව සඳහන් කළා පුද්ගලයෙකු රඳවා තබා ගැනීම සඳහා සාධාරණ කරුණු තිබිය යුතුයයි පෙන්වා දුන් විනිසුරු මලල්ගොඩ එසේ නොමැතිව රැඳවුම් නියෝගයක් ලබා ගන්නා ලෙස නිර්දේශ කිරීම පවා යුක්ති සහගත නොමැති බව සඳහන් කළා යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා විමර්ශන කර අවසානයේදී කිසිවක් නොමැති බව පවසමින් නිදහස් කළොත් ඔහුට සිදු වූ අයුක්තිය වෙනුවෙන් වග කියන්නේ කවුද? විනිසුරු තුරේ රාජා යලි ප්‍රශ්න කළා. රැඳවුම් නියෝගයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක ඇමතිවරයා වෙත සාධාරණ කරුණු ඉදිරිපත් කළ යුතුයි.
එහෙත් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පොලිසිය ආරක්ෂක ඇමතිවරයා වෙත එවැනි නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කර නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ පුද්ගලයෙකුගේ නිදහස සීමා කරන්නේ කොහොමද? යනුවෙන් විනිසුරු විජිත් මලල්ගොඩ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසා සිටියා. දීර්ඝ කරුණු විභාගයකින් පසුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවයි. අනතුරුව පෙත්සම යළි ජනවාරි මාස 31 වනදා කැඳවීමටද නියම කළා. මෙහිදී ඉතාමත් වැදගත් වන කාරණේ තමයි දේශපන්දු දෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාව මගහරිමින් අධිකරණ මත ලේකම්වරයාගෙන් ලබාගත් රඳවුන් නියෝගයක් මත තමයි මේ වසන්ත මුදලගේ මහත්මයා සහ අවුරුදු දිනක වඳවා තබාගෙන ඉන්නේ. ඒ කරුණු සලකා බැලුව ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා දේශපන්දු දෙන්නකෝන් මහත්මයාත් වගෝත්තරකාරයෙක් විදිහට නම් කරන්න කියලා. ඔහුවත් වගෝත්තරකාරයෙක් විදිහට නම් කළ කොට විරුද්ධවත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 12 13 13 2 වගන්ති යටතේ නඩුව ඉදිරියට ගෙනෙන අවස්ථාව ලබා දුන්නා. මේ අතුරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් ගල්වැව සිරිදම්ම හිමියන් සහ අසත් ගුණතිලක යන ආදරේ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සල්කා බැලීම දෙසැම්බර් මාස 13 වනදා දක්වා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. අයවැය IMF රාමුවට අනුව ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වැඩබදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ ඇතුළු අද පාර්ලිමේන්තුවේ තොරතුරු වෙතයි දැන් අවධානය. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. කතානායක මහින්දයාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුව ආරම්භයේදී ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහෙත් අවශ්‍ය සංශෝධන සහිතව එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්ත උදවිය සම්බන්ධව පවතින නීතිය අනුව ග්‍රෑම් දෙකකට වැඩි නම් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබා දීමට අධිකරණයට බලය දීලා තියෙනවා. මේ නීතිය සංශෝධනයක් කරලා තියෙනවා ඒ ග්‍රෑම් දෙකේ සීමාව ග්‍රෑම් 5 දක්වා වැඩි කරන්නට. ග්‍රෑම් 10 දක්වා ළඟ තබා ගත්ත කෙනෙකුට ඇපදීමේ බලය මහාධිකරණයට ලබා දෙන්නත් ග්‍රෑම් 10කට වඩා වැඩි චූදිතයන් සම්බන්ධව ඇප ලබා දීම අභියාචනා අධිකරණයට පවරයි. හයිටි රාජ්‍යයට මත්ද්‍රව්‍ය පුරුදු කරලා මුළු රාජ්‍යම මතින් යට කරලා ඒ රටේ පුරවැසියන්ගේ ආයු කාලය අද අවුරුදු 30ට 32කට අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ ශ්‍රී ලංකාවෙත් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ලක්ෂ 4කට 4 හමාරකට වැඩි තරුණ පරම්පරාවක් අපේ වගේ රටක මතට ඇබ්බැහිවිලා තියෙන එක නේද ඉතාමත්ම භයානක කාරණයක්. අපි දැක්ක මේ බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමේදී රැඳවියන්ට කුටියක් සල්ලි ගෙවලා වෙනම ගන්න පුළුවන් කියලා. තියෙන නීති අනුව යම් හිරකාරයෙක් කිව්වොත් මට සල්ලි තියෙනවා සල්ලි දෙන්නම් මට සෙල් එකක් දෙන්න කිව්වොත් දෙන්න වෙනවා. අපි ඒක වළක්වන්නයි මේ සංශෝධනය ගෙනාවේ. රට බංකොලොත් උනා මිනිස්සුත් බංකොලොත්. ඒතොර හිර ගෙවල් පිරෙනවා. බලන්න අද පාර්ලිමේන්තුවේ කී දෙනෙක්ද ඉන්නේ? මේ පාර්ලිමේන්තුව දැන් එක්ස්පයර් වෙච්ච පාර්ලිමේන්තු එකක්. කල්ලිකුත්තු භාණ්ඩයක්. ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක තියෙන එකගතාවයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. අපි කොහොමද ආයෙත් කතා කරන්නේ? කිසිම බයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනය එක්ක සාකච්ඡා කළ අවසන් කරන්න දෙසැම්බර් මාස වෙනකම් බලමු මේක අවසන් කරන්න කියලා. විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා එතුමා කිව්වා මේ කරුණු දන්නේ නැත්නම් අපි විවාදෙට එන්නේ නැහැ කියලා. එහෙනම් අපිට විරුද්ධ වෙන්නේ නැත්නම් අපිට ලේසියෙන් මේක සම්මත කරන්න පුළුවන් දෙපැත්තේ. ඔබතුමාගේ අහන්නේ මේ අයවැයට කලින් අපිට ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක අසංකරබු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. IMF says don't release it till we finish this round of negotiations. IMF එකට යන ප්‍රෝග්‍රෑම් එක අපේ එකඟතාව මොනවද කියලා අපි දන්නේ නැතුව අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ සහනවල යම් වෙනසක් වුණොත් අයවැය සැකසීමේදී සූදානම් වෙලාද ඉන්නේ? නෑ, අපි දැන් අයවැය සකස් කරන්නේ අර රාමුව තුල ප්‍රධානම එක ජනතාවට වැඩිපුර බර දානවද, බදු වැඩි කරනවද කියලා. වක්‍ර බදු දානවද ඍජුව ගන්නවද කියලා. පෞගේදාස්සල මම ගියා වසන්ත මුදලිගේ ඌව බලන්න ගියා. තංගල්ලට ගියාම කිව්වා එයා තංගල්ලේ නෑ. කොළඹ තියලා තියෙනවා ත්‍රස්ත විමර්ශන අංශය කියලා. එතකොට මම ගියා ත්‍රස්ත විමර්ශන අංශයට. එතන හිටියා නියෝජ්‍ය අධ්‍යක්ෂක කියලා පොලිස් අධිකාරියවරේ. මේ පුද්ගලයා මම ඇහුවා අපිට මෙයා බලන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වා නවීන සංශෝධන අනුව ත්‍රස්ත විමර්ශන පනතේ මෙහෙම බලන්න දෙන්න බෑ මන්ත්‍රී කෙනෙකුට කියලා. මම මෙයාගෙන් ඇහුවා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක්ද? ඒ පොලිස් අධිකාරියවරයා කියනවා මේ තරුණයා තියාගෙන ඉන්නේ ත්‍රස්තවාදයක් තියෙනවද කියලා සොයලා බලන්නලු. මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බුද්ධ්‍යංශ මොනවටද තියෙන්නේ? මේ වෙලාවට මේ යෝධය යුද්ධ තියෙන කාලේ හිටියේ නෑ. යුද්ධ තියෙන කාලේ හිටියා නම් එහෙනම් ප්‍රභාකරන් ඇවිල්ලා අපි අල්ලන් ගිහිල්ලා මෙලහට අපට රැඳවුණු නියෝග දීලා එහේ වසන්ත මුදලිගේ මේ භික්ෂුන් වහන්සේ පරපත ලෙස අසනීප වෙලා ඉන්නවා. වැරදි
කියලාවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වුණා. තමුන්නාසෙලා මම අද කිව්වා කියලා මතක තියාගන්න. අනිවාර්යෙන් ත්‍රස්ත විමර්ශනාංශයේ පොලිසිය පොළොවට සමතලා කරයි මේ රටේ ජනතාව. ඒ විතරක් නෙවෙයි මේ මේකේ ඉන්න මැතිමතුරුන්ටත් දැම්ම තියලා රක්ෂණයක් අරගෙන ඉන්න වෙනවා. මොකද අපටත් යන්නේ නම් නැති වෙවි. ජනාධිපතිතුමා කිව්වා ත්‍රස්ත පනත පිළිබඳව එතුමා සංශෝධනවල් ගේනවායි කියලා. නමුත් දැන් අපි අහන්නේ කවදද මේක සංශෝධනය කරන්නේ? හැමදාම ඇවිල්ලා කියනවා සංශෝධනය කරනවා කියලා. නමුත් දිනයක් නැහැ. පෞගේ කාලේ නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ප්‍රබලයන්ට දාපු නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලාස් කරගත්තා. මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ලිපියක් බාර දුන්නා මේ විස්තර ටික අපිට ලබා දෙන්න කියලා. දැන් මාස 8ක් වෙනවා. තවම නීතිපති දෙපාර්තමේන්තුවට බැරි වෙලා තිබෙන ඉල්ලාස් කරගත්ත නඩුවල විස්තර ටික ලබා දෙන්න. ලැජ්ජයි. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ රටට මේ කල ගියේ සහ යමින් තිබෙන්නේ රටවැසියන් ලෙස අප දාගෙන ඉන්න එක එක පක්ෂවල පාට පාට කණ්ණාඩි සහ තොප්පි නිසා කියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නට වෙනවා. සමහර විට දිගු කලක් මේ පක්ෂවල වර්ණ සහිත කණ්ණාඩි දාගෙන ඉඳීම නිසා තදබල වර්ණ අන්ධතාවට පත් වූ අයත් ඉන්නවා. ආන් ඒ උන්දලා ඉඳලා හිටලවත් ඔය පාට පාට කණ්ණාඩි තොප්පි එහෙම ගලවලා හොඳට ඉර එළිය බලන්නම අවශ්‍යයි. එහෙම නේද? දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? මොනවා වෙලාද? ඔය අසාගේට රට තියෙන්නේ නේද? රටේ ජනාධිපති ආව දවසේ ඉඳලා මලගෙවල් වලයි සමුළු වලයි ඇවිදිනවා නේද? නිකනුත් නෙවෙයි. මේ පාර මාලදිවයිනේ කතානායකව මේ උපදේශකයා ලෙස එක්කගෙන ගිහිල්ලා නේද? ඔය මාලදිවයින මාර රටක් අප්පා උන්දලා ටික ටික මුහුද ගිලිනවා. ඒ වුණාට කරවටක් ගිලුන අපට උපදේශක සේවාවත් සපේනවා නේද? මාලදිවයින කතානායක මොහමඩ් නෂීඩ්ව ජනාධිපති විශේෂ උපදේශක ලෙස තමයි ඔය COP27 සමුළුවට අර දේශගුණික සමුළුවට අරන් ගිහින් තියෙන්නේ නේද? දැන් සමහරු කියන්නේ මොහමඩ් නෂීඩ් මාර ජාත්‍යන්තර සම්බන්ධතා සහිත කෙනෙක්ලු. ඒකනේ අර මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ජෝජියා ක්‍රිස්ටලිනා. බලන්නකෝ මොහමඩ් නෂීඩ්ගේ කරටත් අතදාගෙන ඉන්න අපූර්ව නේද? ලෝකේම දන්න ලෝකේම බලගත්ු ජනාධිපති, ඒ කියන්නේ රනිල්ටත් වඩා මේක මේ වජිර අභිවර්ධන කියපු විදිහට මාලදෙවින් කතානායක කොහොමද බලගතු වෙන්නේ නේද? කොහොමද මොහමඩ් නෂීඩ්ගේ හිනාව මරු? ඇත්තම කිව්වොත් මේ ලෝක ඉතිහාසයේ හොඳට මතක තියාගන්න IMF එක එහෙම මේ අරයගේ මෙයාගේ යාළු මිත්‍රකම් වලට රටකට ණය දීලා නැ දෙන්නෙත් නැ. හරිද? IMF එක ණය දෙන්නේ උන්දලගේ බෙර පදයට පාද තියෙන තාලය රිද්මය හා නියම වේගයට අනුවයි. හොඳේ තක්කිට තරිකිට ගහපිය බදු දොන්ත දොතොන් දොන් කිව්ව ගමන් අන්නේ පදේට බදු ගහගෙන ගහගෙන යන්න ඕනේ. හොඳේ නැත්තම් හබක් ණය ලැබෙන්නේ නැහැ. තජ්ජිත්තන්නම්තා විකුණාපිය බදු දීපිය කාට හරි විකුණාපිය දොමිකිත දොමිකිත දොම් කිව්ව ගමන්ම ඒ පදේටම විකුණන්ට පටන් ගන්න ඕනේ. නැත්තම් ණය ලැබෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ලැබෙන්නෙම නැහැ. දැන් ඒක හරි හොඳට පැහැදිලිනේ නේද? ඊයේ පාර්ලිමේන්තුවේදී වුණ කතාබහත් එක්ක IMF එකෙන් අවුරුදු 4ක් තුල ලැබෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9යි. එයාලා ඔය ගාන දෙන්න කැමති වුණොත් එකම හොඳේ තමයි අර අනිත් ලෝකේ රටවලට ඔය ගෙවන්ට තියෙන ණයවලට මොකක් හරි පොඩි චාන්ස් එකක් ලැබෙනවා. ඒකත් ඉතින් චීනේ, ඉන්දියාව, ජපානේ කැමති වෙන්නම ඕනේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. මොකද මේ රටවල් තුනෙන් තමයි වැඩිම ණය අරගෙන තියෙන්නේ. දැන් බලන්නකෝ අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එහෙමත් නැත්නම් අර කාර්ය මණ්ඩල එකඟතාවයන් නෑමයි කියලානේ පහුගිය දවස්වල කිව්වේ නේද? දැන් සෑහෙන කාලයක ඉඳලා ඔය IMF එකත් එක්ක එකඟ වුණු කොන්දේසි අහනවා. අහන්නේ අපි නෙමේ පාර්ලිමේන්තුවේදී. හොඳේ නෑමයි කිව්වේ. නමුත් ඊයේ ආචාර්ය හර්ෂ ඩී සිල්වා කොන්දේසි පිළිබඳ කඩදාසියක් පෙන්නවා. නමුත් ඔහුත් ඒක සභාගත කළේ නෑ. මේ එකඟතා පිළිබඳ ලේඛනය ඔහුට ලැබිලා තියෙන්නේ මේ පිටින්, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට පිටින්. පුදුම වැඩක් නේද? අපි රට කරන්න 225ක් යවනවා. ඒ 225ම දන්නේ නැතුව වෙන වෙන උන්දලා ගිවිසුම් ගහනවා. පුදුම රටක් මේක. ඇත්තටම පාර්ලිමේන්තුවේ 225 ගැන අන්තිමට
තනි මිනිහෙක් තීරණ ගන්නවා නේද? ඔව් ජනාධිපති. ඉතින් 225ක් පත් කරන එකේ තේරුමක් නැහෙනේ. ආ අපිව බාර දීලා 225ක් කැවනවා. ඒ 225 තනි මිනිස්සෙකුට බාර දෙනවා. පුදුම රටක් නෙමේක නේද? ආචාර්ය හර්ෂ පෙන්නපු IMF කොන්දේසි ටික දැකලා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටියේ හොඳටම කලබල වුණා නේද? පොඩිත්ත බලමුද මොකද වුනේ කියලා. මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරොත් ඉන් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. මේ අනියමින් ලැබුණ රියවිල්ලක් ඔහොම කියවලා මේ රටේ ජනතාව සභාව බය කරන්න එපා. මම කියවන්නේ නැත්තේ ඒකයි. වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ ඇමතිතුමා. ඔබතුමා මුදල් කාර්යක සභාවේ සභාපතිවරයා. වැරදි මේ වැඩේ. රංජිත් සියඹලා පිටියේ කියනවා ඕවා පෙන්නලා ජනතාව බය කරන්න එපාලු. ෂුවර් එකටම අපිව බය කරන ගෝනි බිල්ලෙක් තමයි ඔය IMF කොන්දේසි වල ඇත්තේ නේද? නැත්තං ඉතින් ඔහොම කියන්න ඕනේ නේද? ආය අහන්න දෙයක් නැහැ. දැන් අපි මොකාටද බය? ආ අද අපේ පඩිය රුපියල් ලක්ෂයයි නම් ඒකේ වටිනාකම රුපියල් 30,000ට බැහැලා. රුපියල් 20,000ක පඩි ගන්න සේවකීන්ට ජීවත් වෙන්න තියා හිතා ගන්නවත් බැරි තැනට ඇවිල්ලා. හරිද? බඩු මිල අහස උසට දරුවගේ පොත් පෑන් පැන්සල් ටික පවා ගණන් ගිහින් ඉවරයි. කිරි පැකට්ටුව 1000 පැනලා බෙහෙත් හිඟයි. ඇති හැකි ඔහෙලට නම් බය හිතෙන්නේ නැතුව ඇති. ඒ වුණාට දුප්පත් මිනිස්සු හොඳටම බයයි. හොඳටම බඩගිනි. ඒ දරුවන්ගේ කුසගින්න නිසා ආය අමුතුයෙන් ඉතින් තව බය කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආය මොන බද්ද ගහන්ට යන්නේ? මොකද මේ වැසිකිලි කැසිකිලි බද්ද විතරයි දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඈ IMF නෙමෙයි. අපි කියලා දෙන්නම් තව ගහන්න ඕන බදු ඕනේ නම්. හොඳේ. ඔවුනේ තාම අපිට නම් ඉතින් දැනුනේවත් නැහැ. ආ ඕන් කිව්වා. හොඳේ අපිට තාම දැනුනේවත් නැහැ ඔය බදු. අනේ ඒ ගමන් තව ලොකු ලොකු කම්පැනි කාරින්ට. ඔව්. අනේ ඒ උන්දලට ඔය තව ටිකක් සීනි බදු සහන එහෙම දීලා යන්ටකෝ. ඈ ඔය විල්මලාට ඇල්මලාට බැල්මලාට නේද? ඔවුනේ සීනි බදු සහන දෙන්නකෝ. දෙමු. ඊයේ ඒ කතාවත් ඇදිලා ආවා. අර ගෝඨාභය දුන්නු සීනි බදු සහනය නේද? ඔය ගැන අපි ටෙලිවකි කීපයක්ම හොයිට පෙරත් දීලා තියෙනවා. ආ සීනි කිලෝවට රජයට ලැබිච්ච බද්ද තමයි. එක කිලෝවකට රුපියල් 50ක් හම්බුණා. එතකොට ගෝඨාභය ඒක 725ට අඩු කළා. මොන තරම් නේද දන් දීමක්ද? ඒ කියන්නේ කිලෝවකින් රුපියල් 49.75ක්ම ආණ්ඩුවේ යාළුවන්ට පිනට දුන්නා. දන්නවද ඉතින් වෙච්චි පාඩුව? රුපියල් බිලියන 16 පැන්නා. ආ සමාගම් 10කටම මේ පිනා චාන්ස් එක ලැබුණා. එක සමාගමක් විතරක් මේ බදු සහනේ දෙන්නත් ඉස්සෙල්ලා වෙනදා ගෙනාවට වඩා 100ට 1220කින් සීනි ගෙනාවා. අපි නිකන් මෙන්න මෙහෙම හිතමු. උදාහරණයක් විදියට මුළු අවුරුද්දටම ඒ සමාගම ගෙන්නන්නේ සීනි කිලෝ 100යි කියලා. හරිද? එක පාරටම ඒ සමාගම සීනි කිලෝ 1220ක්ම ගෙනාවා. එයි අපේ ඕම බදු සහනයක් හම්බෙනකොට කවුද ගේන්නේ නැත්තේ නේද? මේවා ගෙනාවේ මෙට්‍රික් ටොන් වලින්, නැව් ගණන් වලින් ගෙනාවේ, කන්ටේනර් පිටින් ගෙනාවේ. ඉතින් දැන් බලන්නකෝ දැන් කරන්ට යනදී රුපියල් කෝටි 1776ක් තමයි මේ සීනි බදු සහනය නිසා රජයට අහිමි වුණා කියලා ගණන් බල්ල තියෙන්නේ. රුපියල් කෝටි 1776ක්. දැන් මේ බදු සහනය නිසා නැතිවුණු ඒ මුදලෙන් 100ට 30ක් මේ ආය බදු ලෙස ගන්නවලු. එතකොට මේ ඉතිරි 170ම ඒ සල්ලි අර සීනි බදු කොම්පැනි කාරින් කීප දෙනා ගාවම ඉතුරු වෙනවා නේද? පුදුම සහනයක් නේ බොලේ මේක. ආ නිකන් ගණන් හදලා බලමුද? ඔය අහිමි වෙච්චි මුදල සීනි බදු සහනය නිසා රුපියල් කෝටි 1776ක්. හරිද? එතකොට ඒ තමයි රජයට අහිමි වෙච්චි මුදල. දැන් ඒකෙන් අය කරගන්න හදන්නේ 130යි. පව් නේද? 170ක්ම ආපෝ ඒ උන්දලගේ අතටම දෙනවා. ඒ කියන්නේ මේක ගණන් දුවහම 130 නම් රුපියල් කෝටි 1776ට කීයද කියලා ගණන් බැලුවොත් අය කර ගන්නට යන්නේ රුපියල් කෝටි 533යි ඔය සමාගම් ටිකෙන්. ආ සීනි සමාගම් වලට එතකොට කොච්චරක් ආපහු ලාභයක් ලැබෙනවද? රුපියල් කෝටි 1243ක් ඒගොල්ලෝ ගාව ආපහු ඉතුරු වෙනවා නේද? මොන තරම් අනුකම්පාවක්ද අපේ සමාගම් ගැන නේද? දැන් මේ මුළු මුදලම අය කර ගන්නට නීති නැහැලු. ආ
කවුද මේ කියන්නේ? නීති හදන තැන මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය. ඔය 130ක්වත් ගන්න හදන එක ගැන මේ රංජිත් සියඹලා පිටිය ඔබට ස්තුතියි. නීතිය නැත්නම් අතීතයට බලපාන විදිහට ඔය පාර්ලිමේන්තුවේදී නීති හදන්න. නීති හදන්නනේ පාර්ලිමේන්තුව තියෙන්නේ මේ කෝටි 1776ම අය කරගන්න. ආ මේ බදු ගේම් ටික බේරගත්තොත් හොඳට අහගන්න. මේ බදු ගේම් ටික බේරගත්තොත් ආයේ IMF එකේ තක්කිට තරකිට පදවලට නටන්න ඕනේ නැහැ. නීති හදන්නේ අපේ ගෙදර නෙවෙයි. ඔය 225 ඉන්න ගෙදර. ඒ නිසා 225ම එකතු වෙලා මේකට අත උස්සලා අන්දරේලා වගේ සීනි කාලා නැත්නම් ඔන්න වෙලාව රුපියල් කෝටි 1776ම ආපහු අය කරගන්න කියලා ටෙලිවැකිය අද මතක් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සහ සීනි බදු සහනය හරහා වූ වංචාව ගැන ජනතාව පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. අපි IMF එකට යන්න ඕනේ. මේක මුළු රටම දැනුවත් කරන්න ඕනේ. රටට ජනතාවට හංගලා තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඒ කොන්දේසි මොනවද කියලා රටේ ජනතාව දැනුවත් කරන්න. මිනිස්සු බය වුණා කියලා නෙමෙයි. මිනිස්සු බය වෙනව අනිවාර්යයෙන්ම. නමුත් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. ආණ්ඩුව මේ යන ගමන නම් අපිට එච්චර පැහැදිලි නෑ. ඒක තමයි ජනතාවට මොන මොන කොන්දේසි දාලා තියනවද කියලා තාම ජනතාව දැනුවත් වෙලා නෑනේ. දැන් ජනතාව දැනුවත් කරලා මේකට එකඟ වෙන එක තමයි වඩාත්ම සුදුසු කියලා හිතෙනවා. කොන්දේසි ගැන අපි කිසි දෙයක් දන්නේ නෑනේ. ඒකෙන් තමයි පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක විවාද කරලා සම්මත කරගෙන කරනවන තමයි හොඳ ඉදී. රටේ ජනතාව වෙන්නේ මොකද දැනුවත් වීමත් වෙන්න ඕනේ. ඒක රටකට වෙන්නේ. ඔය පාර්ලිමේන්තුව හරහා දැනුවත් වෙන්නත් පුළුවන්, මාධ්‍ය වලින් දැනුවත් කරන්නත් පුළුවන්, සම්මන්ත්‍රණ වලින් කරන්නත් පුළුවන්, හැම අංශෙම කරන්න පුළුවන්. 130 රජයට ගන්න හදන්නේ. නමුත් 100ක්ම ගන්න පුළුවන් නම් තමයි වටින්නේ. මොකද මේ රජය පාඩු විදිනවට වඩා රජය පාඩු විදින කියන්නේ දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත්ම තමයි. කරපු වැරදි වලට දඬුවම් කරන්න ඕන. මේ සීනි බදු වංචාවෙන් පොඩි සොච්චමක් අය කරගෙන මිනිස්සු අතර සංදර්ශනයක් කරන්න මෙයා දන්නේ. අය කරගත්තා කියන්නේ ඒක. ඕක නෙවෙයි වෙන්න ඕනේ. ඔය කරන්නේ මිනිස්සු නොමග යවීම. 130ක් විය යුතු බෑ. ඉතුරු 170 කොහෙද යන්නේ? ඒකත් ජනතාව සතු විය යුතුයි. මම නම් කියන්නේ 125ක් අය කරලා ඉවරලා පොඩි මිනිහට උතුරුම බඩේ පාරක් ගැව්වා. අන්තිමට ගුණේ උන්ගේ හම්බුත්තුන්ගේ ලොක්කන්ටයි උන්ට මුට්ටියල්ලනේ උන්ටයි උන් කෝටිපතිව කරා අපි හැමදාම බඩ ගින්නේ. මේවා මා ජනතාවගේ මුදල් අනිවාර්යෙන් නීතියෙන් දෙන්න ඕනේ, උපරිම දඬුවම දෙන්න ඕනේ. ගල්ලංගුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුව නියෝග කර තිබෙනවා. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නීතියානුකූලව ඇති වෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සප්ලයර්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන් පිළිගත් සමාගම අපේ ලියාපදිංචි සමාගමක් නෙවෙයි. අපිට රිමෝට් රිලේෂන්ෂිප් එකක් තියෙන, එහෙම නැතුව සහෝදර සම්බන්ධතාවයක් නැහැ. ලේකම්තුමා සම්බන්ධයෙන් 2022 අගෝස්තු 2 දින ලංකා ගල්ලංගුරු සමාගම විසින් SWKJ වෙනුවට බ්ලැක් සෑන්ඩ් කොමියුනිටිස් සමග ගනුදෙනු පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ නීතිපති වෙතින් විමසා තිබූ අතර එම මතය ලැබීමට පෙර 2022 අගෝස්තු 25 වෙනි දින බ්ලැක් සෑන්ඩ් කොමියුනිටිස් වෙත ලන්සුව ප්‍රදානය කර තිබුණු බව නිරීක්ෂණය විය. ඒක ලේකම්තුමා කරපු දෙයක්. නීතිපති මතය එන්න පෙර ලන්සුව ලබා දී නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ සඳහා ගල්ලංගුරු ප්‍රසම්පාදන කටයුතු අපට පැවරුණේ රටේ තිබුණු කලබලකාරී තත්ත්වයක් යටතේ. ඔබතුමාලා දන්නවා ඇති අපේ කාර්යාලත් වහලා තිබුණු තත්ත්වයක් තමයි තිබුණේ. අපි ප්‍රසම්පාදනයක් පටන් ගන්නවා නම් අපට ඒ සඳහා අවශ්‍ය අරමුදල් තියෙනවා. හැබැයි මේ අවස්ථාවේදී කිසිතු අරමුදලකුත් නැහැ. අපි ගියවර ප්‍රසම්පාදනය කරපු සමහර ගල්ලංගුරු බෑවෙත් නැහැ. ඒවට ගෙවන්නත් තියෙනවා. කලාගාරයේ ක්‍රියාත්මක කිරීමට තව තියෙන තොග ප්‍රමාණය විස්තර අපට ලැබලා දුන්නා. ඒකෙදී අපට කිව්වේ ඔක්තෝබර් මාසේ 10 15 වෙනිදා වෙනකොට තියෙන ගල්ලංගුරු ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ හින්දා අපට ඊට ඉස්සෙල්ලා මේ ප්‍රසම්පාදන කටයුතු කරගන්න ඕනකම තිබුණා. අපි විතරක් නෙමෙයි මේ ප්‍රසම්පාදන කමිටුවට සහය දක්වන තාක්ෂණික උපදේශක කමිටුවක් ඉන්නවා. ඒ කමිටුවත් බලාගාරයේ ක්‍රියාත්මක කරන නිර්ධාරිත එක්ක සාකච්ඡා කරලා තමයි මේ තියෙන තත්ත්වය අනුව මේවා කරේ. ඒ බව අපි කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. සමයන් ලේකම්තුමා කියපු කාරණේ වැරදි. ඔක්තෝබර් 15 වෙනකොට ගල්ලංගුරු තොග සම්පූර්ණයෙන්ම අහිමි වෙලා මේ ටෙන්ඩරේ වැරදුනොත් ගල්ලංගුරු බලාගාරයේ වහිලා රට අඳුරේ තියෙන තත්ත්වයක් තිබුණේ නැහැ. ස්පොට් ටෙන්ඩර්ස් වලින් එන්න තිබිච්ච නැව් ගණනාවක් තව ඉතුරු වෙලා තිබුණා. එතන තිබුණා ටොන් මිලියන 1.12. ටෙන්ඩරය ඇති කරන වෙලාවේදී 6 ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් එනවද කිඳබන්ද කියලා කලින් දැන හිටියායි කියන එක තමයි ඒකම ලොකු ප්‍රශ්නයක්. ටෙන්ඩර් කරුවන්ගේ තොරතුරු කලින් දැනගෙන හිටියා නම් ඒගොල්ලන්ට සූට් වෙන විදිහට ටෙන්ඩර් එක හැදුවද කියලා. ඒක එක චෝදනාවක් මේකේ තියෙනවා. විශේෂ අවස්ථාවක් බ්ලැක් සෑන්ඩ් එකට ලබා දුන්නාය කියන එක මේ විගණකාධිපතිගේ වාර්තාවේ තියෙන එක නිරීක්ෂණයක්. ඒ නිසා මේක තමයි රටේ හැමදාම වෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුව සභාපති ඩේවිඩ් මල්පාස් හමුව තිබෙනවා ඒ කොප් 27 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී. COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දූත පිරිස අද ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රාජ්‍ය නායකින් කිහිප දෙනෙකුද හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝජිවාද හමු වී ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා තිබුණා. සමුළුවට සමගාමීව ෂාම්ෙල් ෂේඛ් හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්ද හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාර්වාර්ථික සහ සමාජීය තත්ත්වයේ මෙන්ම ආර්ථික ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. දැනට පවතින ණය අර්බුදයේ කාලෝචිත සහ පළඳායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම ලෝක බැංකු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වීය සහ පෞද්ගලිකංශයේ ණය හිමියන් සමග අඛණ්ඩව සම්බන්ධ වීමේ වැදගත්කමද ඔහු පැහැදිලි කරනු ලැබුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍යංශයේ ඉහළ ධාරිතාවයේ සැලකිල්ලටගෙන රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණය වැඩි දියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය කිරීම උදෙසා අඩිතාලම සැපීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමය සහනදායි මූල්‍යකරණය තාක්ෂණික සහය ප්‍රතිපත්ති උපදෙස්වලට අනුකූලව ලෝක බැංකු සමූහයේ සහය ලබා දීමටද සභාපතිවරයා සහතික වුණා. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා පොහොර භාවිතය මෙන්ම ඊට අදාළ අගය දාමයන් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් සංචාරක හා අධ්‍යාපන මෙන්ම සේවා අංශයේ ශ්‍රී ලංකාවට ඇති ඉහළ හැකියාවන් පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් කෙරුණා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. සීනි බදු වංචාවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නවා රුපියල් කෝටි 1600ක් අලාභ වුණයි කියලා. ඒතකොට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මේකෙන් අය කරගන්න පුළුවන්කම තියෙන්නේ නැවත 24%ක් උපරිම වුණොත් 30%ක්. ඒ කියන්නේ කෝටි 1600 රජයට ආපහු අය කරගැනීමේ හැකියාව තියෙන්නේ රුපියල් කෝටි 480ක් වගේ උපරිම මුදලක් තමයි. ඒතකොට රුපියල් කෝටි 1120ක් විතර අය කරගන්න බෑ. ඒක බදු වංචාකාරයාට හොරාට තියාගන්න පුළුවන්. අපි ආර්ථික අභියෝග රාශියක් ඡන්ද සම්බන්ධයෙන් අලුතෙන් සීමා නිර්ණ කොමිසමක් පත් කරලා තියෙනවා. එය ඡන්ද කල් දැමීමේ ලොකුම ප්‍රෝඩාව හැටියට මම දකිනවා. පළාත් පාලන ඡන්ද සම්බන්ධයෙන් ජාතික සීමා නිර්ණ කොමිසමක් පත් කිරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. දැන් ප්‍රාදේශ සභාවල ඔක්කොම ටික මම කියන්නේ අපේ ප්‍රදේශ සභාපතිතුමනා කොල්ල ගන්නවා. හොඳ ඔරු වෙලා. අය යාලට සම්පූර්ණ දේ තියෙන්නේ. පළාත් සභාව නැ ගස් කපනවා. අනිත් පැත්තේ මෙනික් කරනවා. අනිත් පැත්තේ ඉඩම් බෙදනවා. නොයෙක් දේවල් විපර්යාස සමුළුවේදී ලෝකේ වඩා වැදගත්ම විදියට අවධානය දිනාගත්ත නායකයා විදියට පේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අද මේ අදහස් තමයි ලෝකේ පුරා අවධානයට ලක් වෙලා තියෙන්නේ. අද වෙනකොට සැලකීතු ආකාරයකට රටේ ව්‍යසනය කළමනාකරණය වෙමින් තියෙනවා. දැන් අද වෙනකොට බාණ්ඩ මිල ගත්තොත් ඉතාම ධනාත්මක විදියට අඩුවීමක් අපට පෙන්නුම් කරනවා. හොඳ දේවල් මිනිස්සු කතා කරන අඩුවයි. මම දන්න විදියට රනිල් වික්‍රමාර්ථයා පරිණත ඒ වගේම ඔය ඔක්කොම සෙල්ලම් දන්න කෙනෙක් විදියට දැන් පොට්ටුවේ ගැටේට අහුවෙන එකක් නැහැ. එතුමාටත් බයක් සැකයක් ඇති. අයවැයට මොකක් වෙයිද? දැන් අපි පුළුවන් නම් කියනවා ආණ්ඩුවට මේ අයවැයට ඉස්සෙල්ලා මේ කැබිනට් එක පත් කළා. ඉතින් මේ බයක් එකක් නැත්නම් ඉතින් මේ ඒ කටු දිවර කරන්නකෝ. ඒක අද අද සියතරාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. සුභරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.